2020 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 24 වෙනිදා අපූර්ව ළමා චිත්‍රපටයක් තිරයට ආවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ වර්තමාන සිනමාවේ චිත්‍රපට අධ්‍යක්ෂණයේ නියැලෙන අපේ සිනමාවේ සොහිරන් දෙදෙනා. වින්දන සහ කල්පන ආර්යවංශ සොහිරන්. ඔවුන් මේ චිත්‍රපටය නිර්මාණය කරද්දී අලුත් සිනමා තාරකාවක් මේ චිත්‍රපටයට හඳුන්වා දුන්නා. ඇය අපේ සිනමාවේ නිලි රැජින පරම්පරාවේ අලුත්ම සමාජිකාව කුසෙන්ඥා ෆොන්සේකා. කුසෙන්ඥා मालनी फंसेका अनिल रजनगे सोहिरु आनंद फंसेकागे पुत असंख्य गे दियनिय नतम मालनी फंसेका श्रेयानी फंसेका दमयंती फंसेका मे आदिगे मिनिबिरिय ඊළඟට සමනලි फंसेकागे ඥාති දියණිය කුසෙන්ඥා මේ චිත්‍රපටයේ තාම අපූර්වට ඉතා හොඳින් රංගපාලා මේ फंसेका රූපණවේදී පරම්පරාවේ අද ලකුණක් ලැබුවා. මේ රූකඩ පෙන්චි චිත්‍රපටය සඳහා වෙනමම රූකඩ සහිත සම්දර්ශන මාලාවක් චිත්‍රපට රූපගත කිරීම සඳහා යොදා ගන්න ලැබුවා. චිත්‍රපටයේ තිරනාටකයේ රචනා කළේ නිෂ්පාදනය කළේ මේ ආර්යවංශ දේශවලන්. චිත්‍රපටයේ නිෂ්පාදනයේදී ඔවුන්ගේ පියා සම්මානීය ගීත රචක කුලරත්න ආර්යවංශත් එයට සම්මාදන් වුණා. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ ජාන් ෂෙන්බර්ග්. සංස්කරණය කළේ කල්පන ආර්යවංශ. චිත්‍රපටයේ නිෂ්පාදන සැලසුම් කරණයත් කල්පන ආර්යවංශගේ. චිත්‍රපටයේ සංගීතවත් කළේ රෝහණ වීරසිංහ. හැබැයි රෝහණ වීරසිංහ සෙසු චිත්‍රපටවලට වඩා වෙනස් දෙයක් මේ චිත්‍රපටයේ ගෙනාවා. ඒ තමයි ඔහු මේ චිත්‍රපටයේ ගීත රචනා කිරීම. චිත්‍රපටයේ ආ ගීත හතරම රචනා කළේ රෝහණ වීරසිංහ. මේක හරි අපූර්ව සිදුවීමක්. කුලරත්න ආරියවංශ නැමැති සම්මානීය ගීත රචකයා නිෂ්පාදනය කරන චිත්‍රපටයේ ගීත රචනා කරන්නේ රෝහණ වීරසිංහ. ඒ වගේම මේ චිත්‍රපටයේ චරිතයක් නිරූපණය කරනවා බන්දුල නානායකාර වසම් සම්මානීය ගීත රචකයා. නමුත් බන්දුලත් චිත්‍රපටයේ ගීත රචනා කළේ නැහැ. ඒ වෙනුවට චිත්‍රපටයේ රඟපෑවා. චිත්‍රපටයේ චරිත නිරූපණය කළා ජැක්සන් ඇන්තනි, දිල්හානි අශෝකමාල, ධනංජය සිරිවර්ධන, උමාලි තිලකරත්න, දයාදේව ඉදිරිසිංහ, බන්දුල විජේවීර, නිරෝෂන් විජේසිංහ, ලක්ෂික දේශාන්, භානුක ප්‍රනාන්දු, බන්දුල නානායකාර වසම් සමග ආගන්තුක රඟපෑම් කෙරුණා නිල රජින මාලිනී ෆොන්සේකා සහ මහා රූපණවේදී රවින්ද්‍ර රන්දෙනී. මේ චිත්‍රපටයේ තිරගත වුණේ කොවිඩ් වසංගතයෙන් පස්සේ. මේ නිසා චිත්‍රපට ප්‍රදර්ශනයේදී විශාල බලපෑම්වලට නැත්නම් විශාල තර්ජනයකට මුහුණ පාන්නට මේ අධ්‍යක්ෂකවරුන් දෙන්නාට සිදු වුණා. මන්දයත් ඒ වන විට තවදුරටත් සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් ඒමේ වර්ධනයක් සිදු වී තිබුණේ නැහැ. ඒත් මේ දෙසොහුරන් දෙදෙනා නොබියව තමගේ චිත්‍රපටය තිරයට ගෙනාවා. චිත්‍රපටයට ගීත හතරක් ඇතුළත් වුණා. ඒ ගීත ගායනා කළා ජැක්සන් ඇන්තනි, සංගීත වික්‍රමසිංහ, බන්දුල විජේවීර සහ කලනි චමත්කා. කලනි චමත්කා කුඩා දැරියක්. ඇය තමයි කුෂඥා වෙනුවෙන් ගීතර ගායනා කළේ. රූකඩ නටවන මිනිසෙක් සහ තමන්ගේ මව මාරාන්තික රෝගයක් බැලඳී සිටියදී තමන්ගේ ගමට යන මාමා සමග ගමට යනවා කුඩා දැරියා. මේ කුඩා දැරියට හම්බ වෙනවා එහිදී අපූර්ව මිතුරෙක්. ඔහු රූකඩ නටවන්නේ. රූකඩ පැංචි කතන්දරය අපේ සිනමාවේ අපූර්ව ළමා චිත්‍රපටයක්.